තෙරුවන් සරණයි. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කාටත් පොදු වෙයි බොහෝ දෙනෙකුට වැදගත් වෙන මාතෘකාවක්. ඒක තමයි මේ විවාහය කියන එක. සාර්ථක විවාහ ජීවිතයක් ගත කරනකොට බොහෝ අය විවිධ දේවල් කියනවා. මේ මෙන්න මෙහෙම තමයි මේ විවාහ ජීවිතය සාර්ථකව ගත කරන්න ඕනේ කියලා විවිධ අදහස් ඉදිරිපත් කරනවා. අද අපි අබින් ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පොදුවේ අපි කාට සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න සුදුසු ක්‍රමයක් පිළිබඳව. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් දැන් අර දැන් ගොඩාක් වෙලාවට අපි අහලා තියෙනවා මෙහෙම මෙහෙම කරන්න මේ විදිහට කරොත් විවාහය සාර්ථක වෙනවා. ඒතර මේ විදිහට දෙයක් ඔබ කරන්න කියලා කියනවා. මේ ගොඩාක් දේවල් පොදුවේ පුරුදු කරන්න බෑ. ගැන පොදුවේ කරන්න ගියපුවාම ගැටලුවේ තියෙනවා. එතකොට එක එක විවාහ ජීවිතවලට මේක බලපාන විදිහ වෙනස්. සමහරට ඒකයි විවාහයේදී පොදු විසඳුම් ගොඩක් දේවල්ට දෙන්න අමාරු. නමුත් විවාහ ජීවිතයක යම් කිසි රහසක් වැදගත් වූ විවාහ සාර්ථක රහසක් තියෙනවා. ඒක ගොඩක් වෙලාවට දැන් ගොඩක් අය ඒක පාවිච්චි කරන්නේ නැහැ. විවිධාකාර දේවල් පාවිච්චි කරලා ඒක පාවිච්චි කරන. ඒක පොදුවේ පුරුදු කරන්න පුළුවන් එකක්. දැන් අපි ඒ වගේ දෙයක් තමයි අද ඔබට කියලා දෙන්නේ. ඒ පොදුවේ පුරුදු කරන්න පුළුවන් දේ තමයි දැන් අපි සාමාන්‍ය විවාහ ජීවිතයේදී අපි වචන පාවිච්චි කරනවා. ඒකට මොකද්ද? සහකරුවා. ඊට පස්සේ අරයට කියනවා සහකාරිය. ඊට බිරිඳට කියනවා සහකාරිය. ස්වාමි පුරුෂයාට කියනවා සහකරුවා. මේ වචන අර්ථයම මොකක්ද එතන තියෙන්නේ? ඒ කියන්නේ සහය වෙන පිරිමියාට කියන සහකරු. එයා බිරිඳට සහය වෙන්න ඕනේ. එතකොට බිරිඳ කියන බිරිඳ සහකාරිය ඔහුට සහය වෙන්න ඕනේ. එතකොට මේ න්‍යාය තුල තමයි විවාහ ජීවිතයේ සාර්ථකන මූලික ධර්මය පවතිනවා. මොකද්ද? තමන් උදෙසා දෙයක් අපේක්ෂා කිරීම වෙනුවට තමන්ගෙන් යමක් ප්‍රදානය කිරීම. එතකොට මේක නෙමෙයි අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. අපි උදෙසා යමක් ඉල්ලනවා. කුමක්ද? අපි මේ දේවල් මට ලැබෙන්න ඕනේ. මේ විදිහට ආදරේ ලැබෙන්න ඕනේ. මාව සතුටු වෙන විදිහට ඔබ මේ විදිහට ජීවත් වෙන්න ඕනේ. ඇය මේ විදිහට ජීවත් වෙන්න ඕනේ කියලා අපි යම්කිසි සම්මුතියක් තුළ හිර වෙලා ඉන්නවා. සහ අපි ආයාචනාත්මකව ඉල්ලන්නේ කුමක් උදෙසාද? අපි උදෙසා ඉල්ලනවා. ඒතර අපි උදෙසා ඉල්ලීම තුළ විවාහය සාර්ථක වෙන්නේ නැහැ කවදාකවත්. ඇයි? එයා තමන් උදෙසා තමයි ඔක්කොම බලාපොරොත්තු. තමන් උදෙසා ආදරේ, තමන් උදෙසා රැකවරණේ, තමන් උදෙසා ලැබීම, තමන් උදෙසා පහසුකම්, තමන් ගැන හොයලා බලන එක තමයි එයා බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි පොදුවේ ගොඩක් වෙලාවට අපි මේ ක්‍රමයේ තමයි යන්නේ. එතකොට අනිත් පාර්ශවයට හැම වෙලෙම සිද්ධ වෙනවා එයා වෙනුවෙන් දීමක් සිද්ධ කරන්න. එකක් තමයි එයාගේ ආයාචනා කිරීම සහ ඉල්ලීම. සහ මෙහි සිද්ධ වෙන කැමති වුණත් අකමැති වුණත් එයාගේ ඉල්ලීම ඉෂ්ට කරන්න. හරිද? එතකොට මේ ක්‍රමවේදේ පාවිච්චි කරන්න ඒක සපුරන පාර්ශවයත් ඒක ඉල්ලන පාර්ශවයත් කියන දෙකම දුකටපත් වෙනවා. සහ දෙදෙනාගෙන් පවතිනව බැඳීම් දුර්වල වෙන්න පටන් ගන්නවා. මම මේ කියන්නේ දැන් අපි කියන්නේ එහෙම ඉල්ලන් දෙපා කියන එක නෙමෙයි. අයදින් දෙපා කියන එක නෙමෙයි. එහෙම කරන්න පුළුවන් ඒ ක්‍රමවේදයක් තියෙනවා. නමුත් අපි කියන්නේ ඊට වඩා සාර්ථක ක්‍රමයක් තියෙනවා. මේක මේ විවාහයක් සාර්ථක වෙන තියෙන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ තමයි අන්නය උදෙසා ඔබේ ප්‍රධානය කිරීම යම. හරිද? දැන් අපි හිතමු අපි එයාට උපකාර කරනවා. එතකොට අපි එයාගේ උපකාර බලාපොරොත්තු වෙනවට වඩා දැන් අපි මොකද්ද කරන්නේ? එයාට සහාය වෙන උපකාර කරනවා. එතකොට નિરાයාසයෙන් මේකේන යම් කාල සීමාවක් තුළ පෙළඹෙනවා. තමාට උපකාර කරන කෙනාට උපකාර සැලසීමට එයාගේ මානසිකත්වය හැඩගෙනවා. ඒක කරන්නේ අපි වෙනස් වීම තුළ තමයි එයා වෙනස් කරන්නේ. දැන් අපි කරන්නේ නමුත් පින්නතුනි එයාව වෙනස් කරනවා අපිට ඕන විදිහට වෙනස් කරගන්න හදනවා. එයාගෙන් අපි අවශ්‍යතා සම්පූර්ණ කරගන්න හදනවා. ඒක බොහොම කරකස දෙයක්. ඒකේ සමහර විවාහයක සදාකාලික විවාහයක් නැති වෙන්නත් පුළුවන් ඒකේ. සන්නතේන කැපකිරීම කරලා අර මානසික පීඩාවක් වාගේ ඇති වුණා. ඔව් දැන් එයාට කැපකිරීම කරනවා විසක් එයාට ප්‍රතිලාභයක් නැහැ. එතකොට අපි කෙනෙක්ගේ ප්‍රතිලාභ සැපයීම තුල අපි වෙනුවෙන් කැප වෙන්න ඒකේන හුරු වෙනවා යම් කාලෙක. ඒකට යම් කාලයක් ගන්න පුළුවන්. ඒකට ඕන ඉවසීමක් ඕනේ ඔබට. දැන් අපි හිතන්න මෙහෙම ඔබ හොඳින් කතා කරන්න පුළුදු වෙනවා.
ඉගෙන හෘදයාංගම වූ ප්‍රේමණීය වූ මිහිරි වූ දේවල් කතා කරන්න පුරුදු වෙනවා. එතකොට ඔබේ අනිත් පාර්ශව යම් කාලයක් තුළ ඒකට හුරු වෙනවා. එතකොට ඔබේ කතාවට එයා ගෞරව කරනවා. ඒ ස්වභාවය ඇති වෙනවා. ඒක ස්වභාවික න්‍යායක්. අපි යම් කිසි දෙයකට ප්‍රතික්‍රියාවක් දැක්කොත් ඒහා සමාන ප්‍රතික්‍රියාවක් තමයි අපිට නැවත ලැබෙන්නේ. අපි සාමාන්‍ය විෂයන් වලදීත් ඔක ඉගෙන ගන්නවානේ. එතකොට කර්මයේදීත් අපි ඕක උගන්වනවා. එතකොට ඒ වගේම තමයි මේ විවාහ ජීවිතේත් අපි ඒ න්‍යායතාව පාවිච්චි කරන්නේ. මේක පොදුවේ ඕනම කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. කිසිම විවාහ ජීවිත සාර්ථක වෙලා ඉන්න අය, අසාර්ථක වෙලා ඉන්න, දුකින් ඉන්න අයට ඕනම කෙනෙකුට මේක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ සහකරුවව සහකාරිය තමන් කියන දෙයට අහුම්කම් දෙන්නේ නැත්නම් එයාටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. නොමග ගිහිල්ලා ඉන්නවනේ එයාටත් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපි කරන්නේ ගොඩක් වෙලාවට මීට ආත්පසින් වෙනස් දෙයක්. අපි කරන්නේ අපි වෙනුවෙන් කැපවිය යුතුයි. අපි හිතමු අපි වෙනුවෙන් කෙනෙක් කැප වෙන්නේ නැහැ. එතකොට එයාට අපි නියෝග කරනවා අපි වෙනුවෙන් කැපවිය යුතුයි. මා ගැන සිතිය යුතුයි. මං වෙනුවෙන් ජීවත් විය යුතුයි කියලා. ඇත්තටම එයා එතකොට තවදුරටත් එන්නේ අපින් දුරස් වෙන එක. අපි කරන්න ඕනේ අපි එයා වෙනුවෙන් කැපවීමක් කරනවා. අපි එයා වෙනුවෙන් සොයා බැලීමක් කරනවා. අපි එයා වෙනුවෙන් යම්කිසි උපකාර කරනවා. අපි එයාට ආදරේ ප්‍රදානය කිරීමක් කරනවා. එතකොට පෙරලා නැවත ඔබට ආදරේ කියන එක ලැබෙන. දැන් අපි හරියට කියන එකක්නේ. දැන් ගොඩක් බිරින්දවල ගොඩක් ස්වාමියෝ කියන එකද ඒ බිරින්ද මං ගැන හිතන්නේ. ඒ භාර්යාව මට ආදරේ කරන්නේ නැහැ. මං ගැන කල්පනා කරන්නේ නැහැ කියලා. ගොඩක් වෙලාට වෙන්නේ ඒ තමන් තුළ ඒකට සංවේදී වෙන්නේ නැහැ. ගොඩක් සරලවම මම කියන්නම් ඔබට. ඔබේ බිරිඳගේ ඔබේ ස්වාමියාගේ අවස්ථාවට ඔබයි සංවේදී වෙන්න ඕනේ. නැතු ඔබේ අවස්ථාවට ඒ වුණ සංවේදී යුතුයි කියන මතයක කවදාකවත් ඉන්න එපා. ඒක අතිශයින්ම භයානක ඉරණමක් ඇතික. සමහර මිනිමෙරුන් දක්වා මේ ප්‍රශ්නේ ඇදිලා යන්න ඒක හේතු වෙනවා. අපි හිතනවා අපේ අවශ්‍යතාව අපේ හැඟීම් කරේ අනිත් පාර්ශවයේ සංවේදී විය යුතුයි කියන මතයක ඉන්නවා. මේ මතය අපි අත්හරින්න ඕන. අපි දරන්න ඕනේ ඔවුන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් අපි සංවේදී වෙනවා. ඔක තමයි ඒකේ සරල න්‍යාය. ඔබේ බිරිඳගේ හෝ ඔබේ ස්වාමියාගේ අවශ්‍යතාවයන් වෙනුවෙන්, ඔහුගේ හැඟීම් වෙනුවෙන්, ඔහුගේ ආකල්ප වෙනුවෙන් ඔබ සංවේදී වෙනවා. එහෙම කියන්නේ අනිකා වෙනුවෙන් කරන පරිත්‍යාගය, කැපවීමක් සහ සංවේදී වෙනවා. ඒ සංවේදී වීම තුළ ඔබට පුළුවන් එයාගේ ගුණාංග අඳුර ගන්න, එයාගේ අවශ්‍යතා අඳුර ගන්න, සම රුචි අරුචිකම් අඳුර. මේ ගොඩක් දේවල් පුළුවන් වෙනවා. ඒකම තමයි මේ විවාහයේ තියෙන සාර්ථකත්වයට උපකාර වෙන. ගොඩක් අය මේ සංවේදී භාවය අත්හැරලා විවාහ ජීවිත ගෙවන්නේ. ඒ අය වටේ පිටේ ගැන සංවේදී වෙනවා. ඈ වටේ පිටේ නෝන්ලා ගැන සංවේදී වෙනවා. වටේ මිටේ අල්ලපු ගෙදර අය ගැන සංවේදී වෙනවා. තමන්ගේ බිරිඳ ගැන සංවේදී වෙන්නේ නැහැ. තමන්ගේ ස්වාමියා ගැන සංවේදී වෙන්නේ නැහැ. එහෙම නැත්නම් තමන්ගේ අවශ්‍යතා පත්‍රයේ දිගින් දිගට ඉදිරිපත් කරනවා. එහෙම තමන්ගේ ඉල්ලීම දිගින් දිගට ඉදිරිපත් කරනවා. එතකොට අර අනිත් පාර්ශවයේ එන්නෙන් බිඳ වැටෙනවා. මිසක් කවදාකවත් එයාට සහනයක් ලැබෙන්නේ නැහැ. එතකොට එයාට සහනයක් සැපයීම තමයි ඔබේ සහනයට හේතු වෙන්නේ. එතකොට අනිත් පාර්ශවයට සහයෝගය දීම තමයි ඔබට සහයෝගය ලැබෙන්නේ. අනිත් පාර්ශවයට ආදරය ප්‍රදානය කිරීම, කරුණාව ප්‍රදානය කිරීම, මෛත්‍රිය ප්‍රදානය කිරීම තමයි පෙරලා ඔබට ඒක ලැබෙන්නේ. ඔබ රණ්ඩු කරොත් ඔබට රණ්ඩුවම ආපහු ලැබෙයි. ඔබ බැන්නොත් ඒකට තවත් ප්‍රතිපහාර ප්‍රමාණයක් ඔබට ලැබෙයි. නමුත් ඔබ හොඳින් කතා කරන තුරු ඒ පාර්ශවයෙන්ුත් ඔබට ප්‍රතිප්‍රහාර එල්ලීමේ වෙන්නේ නැහැ කවදාකවත්. ඒ කියන්නේ අපි මෛත්‍රීසහගත කාය කර්මයෙන්, වචී කර්මයෙන්, මනෝ කර්මයෙන් අපි දායකත්වයේ දෙනවා නම් පෙරලා අපිට ඒක ලැබෙනවා. ඒකට හොඳ ඉවසීමක් ඕනේ. යම් කාල සීමාවක් මේ ගොඩට යනවා. දැන් අපි හිතමු යම් කිසි ජීවිතයක අවුල් වෙලා තියෙනවා කියලා. විවාහ ජීවිතයක අවුල් වෙලා තියෙන්නේ. එතකොට අපි මේ කියන ක්‍රමවේදය ඔබ අනුගමනය කරද්දී මේක එක පාරටම දවසින් වෙනස් වෙන්නේ නැහැ. සතියක්, සති දෙකක්, උපරිම මාසයක් එයි. උපරිම මාසයක්. එතකොට සම්පූර්ණයෙන් ඔබ බලාපොරොත්තු වෙන ආකාරයට විවාහ ජීවිතය වෙනස් වෙනවා. හැබැයි වෙනස් වෙන ඔබේ ප්‍රධානය කිරීම මතයි තීරණය වෙන්නේ. ඔබ ප්‍රධානය කරන්නේ කටුක දෙයක් නම් ඔබට අනිවාර්යෙන් කටුක දෙයක් ලැබෙයි. ඔබ ප්‍රධානය කරන්නේ මිහිරි දෙයක් නම් ඔබට අනිවාර්යෙන් මිහිරි දෙයක් ලැබෙයි. ඒ නිසා අන්න ඒ අදහස, ඒ මේ අපි කියනවා උදේ ක්‍රියාත්මක කරලා බලන්න. මේක පොදුවේ ඕන කෙනෙකුට ක්‍රියාත්මක කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ගොඩක් කලහවට දැන් සමහරකින් අහපුවාම මේ මොකක්ද දැන් ස්වාමීන් වහන්සේ සම්බෙන්දත් ඇවිල්ලා අහන ඇති මේ ස්වාමීන් වහන්සේලා මොකක්ද ඔයාලට තියෙන ප්‍රශ්නේ. එතකොට ඒගොල්ලෝ සමහරලාවට මූණින් මූණ බලනවා ඇති මේ මොකක්ද ප්‍රශ්නේ කියලා. එතකොට ඇත්තටම මේ කිසිම ප්‍රශ්නයක් නැතුව සමහර විවාහ ජීවිතවල ප්‍රශ්න ගොඩක් අයට තියෙන ප්‍රශ්න තමයි
පළවෙනිම කාරණේ මේගොල්ලෝ තියෙන ප්‍රශ්නේ අඳුරන්නේ පළවෙනි ප්‍රශ්නේ තමයි ගොඩක් වෙලාවට අපිට ප්‍රශ්නේ අඳුර ගන්න බෑ අරුබෝධයක් තියෙන එකක් නේ තියෙන්නේ දැන් පීඩනයක් තියෙන අරුබෝධයක් තියෙන හැබැයි ප්‍රශ්නේ මොකද්ද කියලා අඳුර ගන්න නැහැ ඊළඟ එක තමයි ඒ ප්‍රශ්නේ निराකරණය කරගන්න අපි දැන් මෙහිම ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා මේ මේකට මොනවද උන විසඳුම් මේ මේ ගැටලු මතුවලා තිනවා මේක එහෙම හොයන්නේ නැතුව අපි ගොඩක් වෙලාවට වෙන්නේ අපි මේ දෙන් ගැටීම් ඇති කරන රණ්ඩු වෙන්න බලනවා වචන හොමාරු කරන්න බලනවා අපි අපි දරන මතේ ඉඳන් ඒකට ගන්න ඒක තමයි විසඳුම කියලා අනිත් දේ නෑ ඒ වචනයට ගන්න හද මේ රණ්ඩු දබර වීමක් මිසක් අපි මේ ප්‍රශ්නේ निराකරණය කරගන්නේ නෑ ඒකට හොඳ අර සුහදතා කතාවක් මෙහෙම ප්‍රශ්නයක් මෙහෙම අරබෝධයක් අපිට තියෙන අපි රණ්ඩු වෙනවා අපි අපිට මේ එක මතයක ඉන්න බෑ අපි අදහස් වෙනස් වගේ හිතෙනවා එයි මෙහෙම අපිට වෙලා තියෙන මේ මේ කියලා කතා කිරීමක් ඉගෙන සහසම්බන්ධතාවය උදෙසා හොඳ කතා බහක් ඕනේ. එතකොට ඒ කතා කිරීම ගොඩක් අය පැහැර හරිනවා. ඒ කතා කිරීම වෙනුවට ඔවුන් අවශ්‍යතාවයන් බලාපොරොත්තු වීම තමයි කරන්නේ. ඒ නිසා බලාපොරොත්තුට වඩා ප්‍රධානී කිරීම උතුම්. බලාපොරොත්තුට ප්‍රධානී කිරීම උතුම්. එතකොට ඉල්ලීමට වඩා දන් දීම හොඳයි. තේරෙනවද? ඉල්ලීමට වඩා දන් දීම හොඳයි. ඒ කියන්නේ ඔබට මෛත්‍රී දන් දෙන්න පුළුවන් කරුණාව දන් දෙන්න පුළුවන් මේක කරලා බලන්න අනිවාර්යෙන් මේ ගොඩක් ප්‍රශ්නයකට එක බැඟීම් විසඳුම් හොයනවට වඩා ඒ ප්‍රශ්න උපදින මූලයේ බිඳලා දැම්මොත් සාධාරණ ප්‍රශ්න නැති වෙනවා සයින්ස් ඇත්තටම මේ සමාජයක විවාහ ජීවිතයක් කඩකප්පලිනවා කියන්නේ නැත්තම් පිරිහිනවා කියලා කියන්නේ සමස්ත සමාජයම බිඳවැටීමක් නේද සයින්ස් ඔව් දැන් දැන් ඒකනේ දැන් අපේ ගුණාත්මක භාවයේ එන්න එන්න පිරිහිනකොට ඒ කියන්නේ ඒක ඒ එතකොට අපි කියනවා විවාහ වෙන්න අමාරුයි දැන් විවාහ ජීවිත ගත කරන්න අමාරුයි ඒකට හේතුව තමයි විවාහයක් ගත කරන්න ඕනේ ගුණාත්මක භාවයේ තා සුදුසුකම් අපි තුලින් ගිලිහෙන්න පටන් ගන්නවා ඒ ගිලිහෙන්න පටන් ගත්තාන් පස්සේ ඒ කාන්තාවත් එක්ක විවාහ වෙලා පුරුෂයෙකුට ජීවත් වෙන්න බෑ ඒ පුරුෂයත් එක්ක විවාහ වෙලා කාන්තාවකට ජීවත් වෙන්න බෑ ඒකනේ දැන් ලෝකේ ගොඩක් වෙලාවට විවාහ නොවිය යුතුයි කියන මත යන්නේ ඒකට හේතුව විවාහ ජීවිත සාර්ථක සියලු සමස්තේම අසාර්ථක වෙලා කියන එක නෙමෙයි සාර්ථක විවාහ ජීවිත කතා කරන මිනිස් ඕන තරම් ඉන්නවා ප්‍රශ්නේ තියෙන්නේ අර පීඩාකාරී පිරිසක් හැදෙනවා ඒ අයගේ විවාහ ජීවිතයකට අවශ්‍ය ගුණාංග මේරීම සිද්ධ වෙලා නැහැ. දැන් අපි හිත වයස ගිහිල්ලා තියෙනවා. වයස ගියාට විවාහ ජීවිතයක් ගත කරන්න ඕන සුදුසුකම්. එයාට තියෙන ආකල්ප මේ වෙනස සහ ශාරීරික මානසික ක්‍රියාකාරකම් වල ගුණාත්මක භාවය පිරිහිලා. එතකොට සමහරට විවාහ වෙලා ඒ කාන්තාවට හරියට සමහරට උයා පිහා ගන්නවත් බැරි ගැටලු තියෙන්න පුළුවන්. එතකොට ඒව විවාහ අර්බුද කරා යනවා. එහෙම නැත්නම් කැමති නැ අනිත් කෙනා වෙනුවෙන් කැපවීමක් කරන්න ඕන මානසිකත්වයේ හැදිලා නැහැ. ඒ මානසිකත්වයේ හැදිලා නැතුව විවාහ වුණාන් පස්සේ විවාහ ජීවිත හතියක්වත් තියෙන්නේ නැහැ. සයිනන්ස් ගොඩක් කාලවලට මේ සමාජයේ දැන් මේ යන අධ්‍යාපන ක්‍රමයේ සහ මේ පසුම තුළ අර ආත්මාර්ථකාමී සිතුවිලි කියන එක ඔව් දැන් පොදුවේ මිනිස්සුත් එක්ක පොදුවේ ඉන්නකොට එකිනෙකා වෙනුවෙන් කැපකිරීම සිද්ධ කරන්න වෙනවා. අපි වෙනුවෙන් අපිට පොදුවේ ජීවත් වෙන්න බෑ. දැන් ඔබට ඔබ වෙනුවෙන් පොදුවේ ජීවත් වෙන්න බෑ. අන්නය වෙනුවෙන් කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා. ඒ කැපකිරීම තුල තමයි ඔබේ සතුට සැනසීම කියන එක පවතින්නේ. වැඩි නැත්තම් වැඩිකල් ආයස නැහැ. එතකොට ඔබට සතුට සැනසීම ළඟා කරන්න පොදුවේ අර ඉන්න අයගෙන් දායකත්වයෙන් ලැබෙන්නේ ඔබ ඔවුන් වෙනුවෙන් කරන කැපකිරීම මත. එතකොට අපි දැන් ලෝකේ ගොඩාක් හුරු වෙන එකක් තමයි ලෝකේ අන්නය වෙනුවෙන් කරන කැපකිරීම කරන්නේ නැහැ මිනිස්සු. කරන්නේ නැත්තේ මිනිස්සු තුළ කරුණාව මෛත්‍රී කියන දේවල් ලෝකේ නැති වෙනවා. මේ කුසල් නැති වෙනවා. මේ කුසල් නැති වුණාන් පස්සේ අන්නය වෙනුවෙන් කැපකිරීමක් කරන්නේ නැහැ. තමන්ටම ඔක්කොම අයදිනවා. තමන්ටම බලාපොරොත්තු වෙනවා. තමන්ම ලබා ගන්න උත්සාහ කරනවා. තමන් තමන්වම සතුටු කර ගන්න උත්සාහ කරනවා. එතකොට එයාට අන්නයිගින් ඒ සතුටු දෙසා කිසිම උපකාරයක් ලැබෙන්නේ එයා සදාකාලික දුකින් ඉන්නේ